සාමාන්‍ය වී අසුණු නෙලීම ආරම්භ වී තිබෙනවා. දල වශයෙන් වී මෙට්‍රික් ටොන් 125 34 අස්වැන්නක් ලැබෙනු ඇතැයි විශ්වාස කළ හැකියි. ගොවීන්ගේ වී මිලදී ගන්නා යාන්ත්‍රණය තුළ පෞද්ගලික මෝල් හිමියන් සහ වී අලවි මණ්ඩලය සිටිනවා. පෞද්ගලික මෝල් හිමියන් අතරත් වැඩිම වී මිලදී ගැනීමේ ශක්තිය ඇත්තේ මහ මෝල් හිමියන් කිහිප දෙනෙකුට පමණයි. රජයේ වී සඳහා සහතික මිලක් නියම කළද වී මිලදී ගැනීමට කිසිදු පියවරක් මෙතෙක් ගෙන නැති බවයි වාර්තා වන්නේ. වී කිලෝවක සහතික මිල රුපියල් 130ක් උනත් අදවන විට වී මිලදී ගන්නේ රුපියල් 85 100ත් අතර මිලකටයි. රජයේ වී මිලදී ගන්නේ නැති තත්වයක් තුල මෝල් හිමියන් ගොවින් හූරගෙන නෙවෙයි මරාගෙනම කන්න පටන් අරගෙන. මේ පොළොන්නරුව ගොවින් ඒ පිළිබඳව දක්වන අදහස්. මිනිසුන්ගේ තුට්ටු දෙකට වී ගන්න තමයි ප්‍රයත්නයක් දරන්නේ. ඒ වගේම රජයෙන් මේකට කිසිම වැඩපිළිවෙලක් නැහැ ස්ථිරසාර. වී අල විමානල තියෙනවා කිසිම වැඩක් නැහැ. වී ගන්නෙත් නැහැ. ඒ ගබඩාව අහලා නිකන් අපරාධේ. මේ වී මිලට සාධාරණ निष्पादन මෙතර පොළොන්නරුව දියබෙදුම ඉහකුළු වැව ප්‍රදේශයේ වීවගාවට ගොක්මැස්සාගේ රෝගය වැළඳී ඇති බව වාර්තා වනවා. ඒ හේතුවෙන් වීවගාව විනාශ වීමේ අවදානමකට ලක්ව ඇති බවයි ගොවි ජනතාව පවසන්නේ. මේ ඇවිල්ලා ගොක්මැස්සාගේ හානිය. මේ සම්පූර්ණ යායවරයකට මොනවා හරි සාධාරණයක් කරන්න කියලා තමයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ. අර ඇස් පෙරෙද්දි කන් ඇහෙද්දි මන්ද කරුලේ කිව්වාගේ ඒ කට්ටිය එහෙම ඉන්නවා. සරු කෙත්තතු මෙහෙම નિසරු වෙන එකේ ඒ කට්ටිය බලාලින් ඉන්නවා. කුසකර්ම ඇමතියෙක් කියලා ඉන්න පඹයොන්ට ඉන්නේ උන් රජ්‍ය සැප විඳිනවා අපි ගැන කවදාවත් හිතන්නේ නැහැනේ කොයි තැන් කරනවට වැඩිද වහ බොන එක මේක කවුරුත් අවිල්ල බලන්නේ නැහැනේ දැන් අපිට කරගන්න දෙයක් නැතුව ඉන්නේ සාමාන්‍ය වන්දියක් හරි දෙනවා නම් අපිට ලොකු දෙයක් මාතර දිස්ත්‍රික්කයේ වීගොවිතන ඇතුළු වගාවන් වනසතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා වායු රයිෆල් ලබා දෙන ලෙස ගොවි සංවිධාන ඉල්ලා සිටිනවා ගොවීන් පවසන්නේ මේ වන විට වනසතුන්ගෙන් වගාවන්ට සිදුවන හානි ඉහළ ගොස් ඇති බවයි මේ අතර රාජාංගනය කෙසෙල් ගොවීන් නිහඬ විරෝධතාවයක නිරත වුණා ඒ යෝජිත ඇඹුල් කෙසෙල් අපනයන සැකසුම් මධ්‍යස්ථානයේ ඉදිකිරීමට ඉඩමක් නිදහස් නොකිරීමට එරෙහිවයි රජයේ රුපියල් කෝටි 10ක් ඉදිකිරීම සඳහා වෙන් කර තිබෙනවා නමුත් අදාළ හිස් ඉඩම ප්‍රාදේශීය ලේකම්වරයා නිදහස් කරන්නේ නැති බව පවසමිනුයි ගොවීන් විරෝධතාවයේ නිරත වූයේ අක්කරේක කොටසක් වෙන් කරලා දෙන්න කියලා තමයි අපි ඉල්ලීම කරලා මාස 3කට අධික කාලයක් අපි මේ ඉල්ලීම කරගෙන ඉන්නවා. නමුත් අපිට තාම මේකට විසඳුමක් ලබා දුන්නේ නැහැ. අදාළ රාජ්‍ය නිලධාරීන් කවුරුත් තියෙන අවධානම තමයි 1990ක වගේ මුදලක් වෙන් වෙලා තියෙනවා. ඉතා ඉක්මනින් මේක ඉදිකර නොගත්තොත් ඒ මුදල නැවත ලෝක බැංකුවට ආපහු යනවා. අපි ජනාධිපතිතුමන් ඉල්ලීමක් කරන්න ඉක්මනින් මේකට විසඳුමක් ලබා දෙන්න අපට. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.